Testing one, testing one. Testing one, check, check. අයිබෝවන් සේක්‍රෙන්තු ලංකා චැනලයට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගනා. අද දවසේදී මම ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු එහෙමත් නැත්නම් ප්‍රාර්ථනාවන් ඇයි ඉෂ්ට වෙන්නේ නැත්තේ. ඔබ බලාපොරොත්තු වන දේ ඔබේ සිහිනේ ඔබේ අනාගත අරමුණ දිනෙන් දින ගිලිහෙනවද? ඔබ අත්පත් කරගන්නාට වැඩිය අත ළඟට ඇවිත් ගිලිලා යන ප්‍රමාණය වැඩිද? එහෙනම් අහන්න. ඉතින් ආදරණීය යාළුවා, බලාපොරොත්තු කියන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි බොහෝ දෙනෙකුගේ හිතේ තියෙන්නේ. මම ඔබට කිව්වොතින් ඔබ බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් ඔබට ළඟා කරගත හැකි කියලා ඔබ එකහෙලාම සමහර විට බොහෝ දෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ජීවිත කාලය තුල ඔබ ලබාගත් අත්දැකීම් තුළින් ඔබ දන්නවා ඔබ ප්‍රාර්ථනා කරපු ඔබ බලාපොරොත්තු වෙන බොහෝ දේවල් ඔබේ අතෙන් දැන්ටමත් ගිලිහිලා ගිහිල්ලා කියලා. හැබැයි මේ අතරින් බොහොම ස්වල්ප ප්‍රමාණයක් ඉන්නවා තමන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද, තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක මොනවාද, ඒ සියල්ල තමන්ට සපර ගන්න පුළුවන් වුණා කියන උදවිය. හැබැයි මේ අය බොහොම ටික දෙනා ඉන්නේ. ඒ අය බොහොම කලාතුරකින් තමයි අපට හමු වෙන්නේ. නමුත් මේ රහස ඉතාමත් ඉක්මනින් ලෝකයා විසින් අනාවරණය කරගන්නවා. බොහෝ දෙනෙක් මේකට විශ්වීය ආකර්ෂණ න්‍යාය කියලා කියනවා. මම කැමතියි ඔබත් එක්ක මේ න්‍යාය ගැන කතා කරන්නට. මොකද බොහෝ දෙනෙකු මේ න්‍යාය සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැති නිසා මේ විහිළුවක් එහෙමත් නැත්නම් හිතලුවක් ක්‍රියාත්මක කළ නොහැකි කිසිදු ප්‍රතිඵලයක් නොහැකි සංකල්පයක් ලෙස හඳුන්වනවා. හැබැයි ආදරණීය සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවද ලෝකයා විසින් සොයාගෙන වර්තමානයේ මෑත කාලිනව හොයාගත් ඉතාමත් විශිෂ්ටතම මෙවලම තමයි ඔබට අත්පත් කරගත හැකි ඕනෑම දෙයක් ලබාගත හැකි කියන සංකල්පය. මේක කෙනෙක් ධනාත්මක චින්තනයේ ලෙසත්, තවත් කෙනෙක් විශ්වීය ආකර්ෂණ න්‍යාය ලෙසත්, එහෙමත් නැත්නම් යස් ඇයි කැන් කියන සංකල්පය, එහෙමත් නැත්නම් ඔව් මට පුළුවන් කියන සංකල්පය ලෙසත් අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි මේ සාර්ථකත්වයට යන රහස ඔවුන් හෝ එහෙමත් නැත්නම් මේ කියන පුද්ගලයන් නොදැනුවත්වම පාවිච්චි කරපු යම් කිසි තාක්ෂණික උපක්‍රම කීපයක් තිබ්බා. මෙන්න මේ උපක්‍රම ගැන තමයි අද මම ඔබත් එක්ක බෙදාගන්නේ. ඇයි මෙච්චර කාලයක් ඔයා බලාපොරොත්තු වෙච්ච දේවල් ඔයාට කරන්න බැරි වුණේ? හරි, අපි ඒක මුලින්ම කතා කරමු. මේ තියෙන්නේ ඔබ හිතපු දේවල්. මේ තියෙන්නේ ඔබේ ප්‍රතිඵලය. ඔබ හිතනවද සෑම විටකම ඔබේ සිතුවිල්ලට හා සමානව ප්‍රතිඵලය 100%ක් සාර්ථක වෙනවා කියලා? බොහෝ අවස්ථාවලදී ප්‍රතිඵලය 50%කින් විතර වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි ඔබ ඊට අනුගමනය කළ උපක්‍රමවල තිබූ අසාර්ථක භාවය. එහෙනම් දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉෂ්ට කර ගැනීම සඳහා භාවිතා කර හැකි තාක්ෂණික උපක්‍රමයන් කිහිපයක් ගැන. හැම දවසකදීම අලුත් ප්‍රාර්ථනාවන්ගෙන් මුවහත් වුණු ඔයාගේ ජීවිතේ සමහර අවස්ථාවන් සමහර පැය ගණන් තිබුණා කඩාගෙන වැටුණු. හිතේ දහසක් බලාපොරොත්තු හිස් මුදුනේ තියාගෙන ගමන් කරපු ඔබේ ගමන් මගේ සමහර තැන් තිබුණා ඒ බලාපොරොත්තු ඔබේ පය මතට ඇද වැටුණු. ඉතින් ඔබ දුක් වුණා. ඔබ හිතුවා මේ ජීවිතේ නැති වැඩක් නැහැ. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මට විතරක් මේ දේවල් සිද්ධ වෙන්නේ? කවදාවත් මගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැද්ද? කවද්ද මම ධනවතෙක් වෙන්නේ? කවද්ද මම උගතෙක් වෙන්නේ? කවද්ද මම? ඔබ ඒ විදිහට හිතුවොත් නම් කවදාවත් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. දුක, කලකිරීම සහ අවිනිශ්චිතත්වය කියන්නේ ඔබේ බලාපොරොත්තු බිඳ දමන සාධකයක්. මම ඔබට කියනවා බලාපොරොත්තු තමයි මේ ලෝකයේ ඔබට සාර්ථකත්වය අත්පත් කර ගැනීම සඳහා භාවිතා කර හැකි ඉතාමත් සාර්ථකම මෙවලම කියලා. එහෙනම් අපි යමු ශිල්පීය ක්‍රම ගැන කතා බහ කරන්නට. සංයෝජනා යන මොනවාද කියලා මම කලින් වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා. පළමු වෙන්න ඔබ ඔබේ ප්‍රාර්ථනාව ඔබට අවශ්‍ය පරිදි කොලයක ලියා තබන්න. හැබැයි ඒ කිසි විටකත් අනාගතයට හෝ අතීතයට හෝ සීමා නොකරමින් එය ඉෂ්ට කරගත හැකි ඉතාමත් සාර්ථක කරමුණක් ලෙස දකින්න.
ඔබේ ස්වයං යෝජනාවට පණ දෙන්න, භක්තිමත්ව ඒ ඉටුවන බව විශ්වාස කරන්න. ඇල්ෆා තරංග මට්ටමේ ඉතාමත් ඉහළ හෝරාවන් දෙකෙහිදී ඉතාමත් භක්තියෙන් යුතුව විශ්වයට ඔබේ ස්වයං යෝජනා ප්‍රාර්ථනාව මුදාහරින්න. ඔබ විශ්වාස නොකරන ලෙසට ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා. මම ඒ ඔබට තහවුරු වෙනවා. හැබැයි මේ උපක්‍රමය ගැන වැඩිදුර ඔබ විස්තර දැනගත යුතුයි. මෙම වීඩියෝ තුළ සියල්ල පැහැදිලි කිරීමට ඉඩ නැති නිසා, කාල සීමාව වැඩි වෙන නිසා මම මෙතනින් අදට මෙම වීඩියෝ නවත්වනවා. හැබැයි මම පහලින් ලින්ක් දාලා තියෙනවා. ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න නම් එම වීඩියෝ බලන්න. ඔබට ජයග්‍රාහී සුබ දිනයක් වේවා. ඔබේ සියලු ප්‍රාර්ථනාවන් අරමුණු ඒ සිතුවිලි ඒ ලෙසටම ඉටු වේවා.